දැන් මෙන්න මේ වගේ සිද්ධියක්. 1984 ගැටලුව. AB ඒකාකාර දණ්ඩක A කෙළවර රළු සිරස් බිත්තියක් සමග ස්පර්ශව ඇත. රූපේ පෙන්වා ඇති පරිදි සම්පූර්ණ පද්ධතියම සිරස් තලයක පිහිටන ලෙස දණ්ඩේ මධ්‍ය ලක්ෂ්‍ය වන Q PQ තන්තුවක් මගින් බිත්තියේ ඇති P අචල ලක්ෂ්‍යයකට සම්බන්ධ කර ඇත. පුතේ මෙයාගේ මධ්‍ය ලක්ෂ්‍යයෙන් තමයි මෙයා සම්බන්ධ කරලා තියෙන්නේ. එනම් මධ්‍ය ලක්ෂ්‍යයෙන් මෙන්න මේ විදිහට සම්බන්ධ කරලා තියෙනවා. ඔබ දන්නවා ඒකාකාර දණ්ඩක මධ්‍ය ලක්ෂ්‍යය කියලා කියන්නේ එයාගේ ගුරුත්ව කේන්ද්‍රය. ඊට පස්සේ P අචල ලක්ෂ්‍යයට සම්බන්ධ කරලා තියෙනවලු දණ්ඩ හා බිත්තිය අතර ඝර්ෂණ සංගුණකය මූල තුනයි කියලා කියනවා. හරි. බිත්තිය හා දණ්ඩ අතර කෝණය තීටා නම් සමතුලිතතාවය පවත්වා ගත හැකි තීටාගේ අවම අගය ගැන අහන්නේ. හරි. පුතේ මම මුලින්ම මේකෙදි මෙහෙම කරනවා, මේකේ තියෙන බල ටික ලකුණු කරලා ඉන්නවා. බල ලකුණු කරද්දී අනිවාර්යෙන් මෙතන තියෙන බලයක් තමයි පුතේ මෙයාගේ බර. ඊට පස්සේ තව තියෙන බලයක් තමයි පුතේ මෙතන තන්තුවේ ආතතිය. තන්තුව මධ්‍ය ලක්ෂ්‍යයට දාලා තියෙන ඒකාකාර දණ්ඩක් හින්දා බර හරි මැද. එතකොට දැනට බල දෙකක් තියෙනවා. ඔය බල දෙකට අමතරව පුතේ තව බලයක් තියෙනවා. ඒ බලය තමයි මෙන්න මේ බිත්තියෙන් ඇතිවන අභිලම්බ ප්‍රතික්‍රියාව සහ බිත්තියෙන් ඇතිවන ඝර්ෂණය. ඔන්න ඔය කියන දෙන්නගේ එකතුවට අපි කතා කරනවානේ පුතේ සම්ප්‍රයුක්ත ප්‍රතික්‍රියාව කියලා. එහෙමනම් මට දැන් කියන්න පුළුවන් තව එක බලයයි, ඒක තමයි බිත්තියෙන් තියෙන සම්ප්‍රයුක්ත ප්‍රතික්‍රියාව. පුතේ දැන් ඔබ එහෙමනම් සම්ප්‍රයුක්ත ප්‍රතික්‍රියාවේ ක්‍රියා රේඛාව කොහොමද ලකුණු කරන්නේ කිව්වොත් සරලව දැනට මෙතන බල දෙකක් ඒකලක්ෂීයයි, බල දෙකක් ඒකලක්ෂීයයි. එහෙනම් තුන්වෙනි එකන තමයි මෙන්න මෙයා හරහා යන මෙන්න මේ සම්ප්‍රයුක්ත ප්‍රතික්‍රියාව. අන්න බලන්න ඔබට කියලා තියෙනවා ඒකතලීය බල තුනක් යටතේ සමතුලිත නම් ඒක ඒක ලක්ෂීය හෝ එකිනෙකට සමාන්තරයි. මේව කවදාවත් එකිනෙකට සමාන්තර වෙන්නේ නැහැ. එහෙනම් පුතේ මේ බල තුන දැන් මේ වෙලා තියෙන්නේ ඒක ලක්ෂීයයි. එහෙනම් දැන් මම මෙතන කෝණය තව ඊට අමතරව දාගන්නවා තීටයි කියලා. මෙයා MG. දැන් එහෙමනම් ඔබ සරලව මෙන්න මේ විදිහට දැන් අපි දන්නවා මේකේ සම්ප්‍රයුක්ත ප්‍රතික්‍රියාව තියෙන්න ඕනේ දණ්ඩ දිගේ කියන්න දන්නවා. පුතේ එහෙමනම් මම මෙතන අනිත් බල දෙකත් ලකුණු කරනවා. පුතේ මේ තියෙන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව R. ඔබ දන්නවා මේක මෙහෙම පහළට ලිස්සන්න යද්දී පහළට ලිස්සන එක වළක්වන්න මෙයා මත ඉහළට තියෙනවා ඝර්ෂණ බලයක්. අන්න මම ඝර්ෂණ බලයට හඳුන්වනවා පුතේ මියු R කියලා. පුතේ ඔබ මියු R කියන එකේදී අපිට ඕක ගන්න පුළුවන් පුතේ ගතික ඝර්ෂණයටයි සීමාකාරී ඝර්ෂණයටයි විතරයිනේ පුතේ. බලන්න මේකේ ලස්සන වචනයක් තියෙනවා තීටාහි අඩුම අගය. ඒ කියන්නේ තීටා ගැන යම් සීමාවක් කතා කරන්නේ. එහෙනම් මම මෙතන ලියනවා සීමාකාරී ඝර්ෂණය කියලා. පුතේ දැන් මම මේකේ බල ටික මේ විදිහට ලකුණු කරනවා. R මෙන්න පුතේ මෙයා මියු R. මෙන්න මේ විදිහට බල දෙකේ මෙන්න මේ වගේ සමාන්තරාශ්‍රයක් අඳිනවා. ඒ සමාන්තරාශ්‍රයේ සම්ප්‍රයුක්තය තමයි මෙයාගේ සම්ප්‍රයුක්ත ප්‍රතික්‍රියාව කියලා කියන්නේ, මේ R ඩෑෂ් කියලා කියන්නේ. පුතේ සරලව දැන් තීටව මට ආකාර දෙකකට හඳුන්වන්නට පුළුවන්. තීටගේ ආකාර දෙක තමයි එක බිත්තියත් දණ්ඩත් අතර කෝණය තමයි තීටා. බිත්තියත් දණ්ඩත් අතර කෝණය තමයි තීටා. අනික්‍රමය තමයි පුතේ තීටා කියන්නේ ඝර්ෂණ බලයත් සම්ප්‍රයුක්ත ප්‍රතික්‍රියාවත් අතර කෝණය. ඝර්ෂණ බලයත් සම්ප්‍රයුක්ත ඝර්ෂණ බලයත් සම්ප්‍රයුක්ත ප්‍රතික්‍රියාවත් අතර කෝණය තමයි තීටා කියලා කියන්නේ. මේ තියෙන්නේ ඝර්ෂණ බලය, මේ තියෙන්නේ සම්ප්‍රයුක්ත ප්‍රතික්‍රියාව. මේ දෙන්න අතර කෝණය තමයි පුතේ අපිට තව විදිහකට හඳුන්වන්න පුළුවන් තීටයි කියලා.
දැන් ඔබ දන්නවා මෙන්න මෙහෙම කතාවක් මෙයා ආර් නම් මෙයත් ආර් මට ලියන්න පුළුවන් ටෑන් තීටා සඳහා ප්‍රකාශනයක් ටෑන් තීටා කියලා කියන්නේ සම්මුඛ පාදයේ පුතේ ආර් බද්ධ පාදය ගන්න පුළුවන් මියු ආර් එහෙනම් ආර් ටාර් කැපිලා යනවා එහෙනම් ටෑන් තීටා සමානයි එක යට මියු කියලා ගන්න පුළුවන් මියු අපිට දීලා තියෙනවා පුතේ මූල 3යි කියලා එහෙනම් මියු මූල 3යි නම් මෙතන 1 යට මූල 3යි කියන එක අපිට ගන්න පුළුවන් පුතේ තීටා වලින් අංශක 30යි කියලා එමනම් මෙයාගේ උත්තරය පළවෙනි උත්තරය එහෙනම් සරලව මෙතන වැදගත් වෙච්ච එක තියරයක් තමයි මේ බල 3 සමතුලිත වෙද්දී ඒක ලක්ෂීය වෙන්න ඕනේ ඊට පස්සේ අනිත් එක තමයි දණ්ඩයි බිත්තියයි අතර කෝණය කියලා කියන්නේ තීටා වගේම ඒකට මට කියන්න පුළුවන් සම්ප්‍රයුක්ත ප්‍රතික්‍රියාවත් මෙන්න මේ කියන ඝර්ෂණයත් අතර කෝණයත් තීටා කියලා සම්ප්‍රයුක්ත ප්‍රතික්‍රියාවත් මෙන්න මේ ඝර්ෂණයත් අතර කෝණයත් අපිට සරලව ලියා ගන්න පුළුවන් තීටා කියලා එහෙනම් පුතේ මෙන්න මේක ඇතුළේ මේ තියෙන සම්ප්‍රයුක්ත ප්‍රතික්‍රියාව මේ තියෙන ඝර්ෂණය ඔය තීටා අවම කියලා කියන්නේ පුතේ එක්තරා අඩුම කියන සීමාවක්නේ අන්න සීමාවේ තියෙන නිසා තමයි මම මේ වෙලාවට දැම්මේ පුතේ සීමාකාරී ඝර්ෂණ බලය කියලා මියු ආර් පාවිච්චි කරේ ඒත් එක්කම පුතේ මේ ගාන ඕනනම් තව මෙහෙම හදන්නත් පුළුවන් අපිට මෙන්න මේ වගේ ලක්ෂයක් වටා ගුරණය අරගෙන පුතේ මේ වගේ ලක්ෂයක් වටා ගුරණය අරගෙනත් ගන්න පුළුවන් එතකොට මෙයා වටේ ගුරණය ගත්තොත් මෙයා සලකන්න ඕනේ නැහැ මෙයා සලකන්න ඕනේ නැහැ මෙයාම සලකුවොත් කොහොමද පුතේ ගුර මොනවත්ම නැහනේ ඒ වුණාට එයාගේ සංරචක දෙක සලකුවොත් මේ බලන්න මෙයා වටේ ආර්ගෙන් ඇති වෙනවා මෙන්න මේ පැත්තට ගුරණයක් මිව් ආර්ගෙන් ඇති වෙනවා මෙන්න මේ පැත්තට ගුරණයක් පුතේ ඒ ගුරණය ගණිද්දී ආරුයි මිව් ආරුයි ලියනවා වගේ ලම්බක දුරවල් ගණිද්දී ඔබට පාවිච්චි කරන්න පුළුවන් මේකේ කොස් තීටා සහ සයින් තීටා සංරචකයන් ඒ ඇසුරනුත් ගාන ගන්න පුළුවන් ඉතින් මම මේකෙදි හදපු නිසා අය හදන්නේ ඔයාලා ඔය ගාන හදන්න ඔය විදිහටම උත්සාහ කරන්න ඔය 1984 ගාන හරි එහෙමනම් ඊළඟට මම යනවා 1989 ප්‍රශ්නය ඒකේ තියෙන්නේ මෙන්න මේ වගේ රූපයක් මෙහෙම A කියලා වස්තුවක් තියෙනවා B කියලා වස්තුවක් තියෙනවා ඒකේ බර 4යිලු හරි ඒකේ බර 4යි B ගේ බර 8යි සෑම පෘෂ්ඨයන් අතරම ඝර්ෂණ සංගුණකය 0.25යි නම් B කුට්ටිය P නම් බලයකින් B කුට්ටිය මෙහෙම P නම් බලයකින් මෙහෙම ඇදගෙන යද්දී P බලයකින් ඇදගෙන යද්දී තන්තුවේ ආතතිය කීයද කියලා අහනවා B කුට්ටිය P නම් බලයකින් ඇදගෙන යද්දී තන්තුවේ ආතතිය හරි දැන් එහෙමනම් මම මේකේ සරලව කියනවා මෙන්න මේ වගේ දෙයක් මං ආතති ලකුණු කරනවා හරි තන්තුවේ ආතති කීයද කියලා අහන්නේ පුතේ ඔබට හිතෙන්නෙම මෙන්න මේකෙන් හදන්න හරි ඊට කලින් අපි චුට්ටක් බල ටිකක් ලකුණු කරගත්තොත් පුතේ මෙහෙම සිද්ධියක්නේ මෙයා මෙහෙට ඇදෙනවා ඇදෙන එක වළක්වන්න මෙයා මත මේන් ඝර්ෂණය පස්සට ඇදෙන එක වළක්වන්න මෙයා මත මේන් ඝර්ෂණය තවත් පස්සට එහෙනම් මෙයා ඝර්ෂණය F එකයි මෙයා ඝර්ෂණය F දෙකයි එහෙනම් මෙයා මත තියෙන ඝර්ෂණ තමයි මම මේ ලකුණු කරේ මෙයා මෙහාට යන එක වළක්වන්න මෙයාගෙනුත් ඇති වෙනවා මෙයාගෙනුත් ඇති වෙනවා හැබැයි මෙයා මේ පැත්තට යද්දි මෙයා එන්නේ මෙහාට මෙයා මෙහාට එහෙනම් මෙයා මෙහාට එන එක වළක්වන්න එයා මත ඝර්ෂණය තියෙන්නේ ඒ දිශාවට නෙමෙයි විරුද්ධ දිශාවට. මෙයා මෙහාට එන එක වළක්වන්න එයා මත ඝර්ෂණය තියෙන්නේ ඒ දිශාවට නෙමෙයි විරුද්ධ දිශාවට. හරි. දැන් එහෙමනම් ඔබ සරලව හිතන්න මෙන්න මෙයා ගැන අපි හිතමු. මෙයා ඒකාකාර ප්‍රවේගයෙන් යනවායි කියන්නේ ඔබ දන්නවා ඒකාකාර ප්‍රවේගයෙන් යනවා නම් මෙයාගේ බල සමතුලිතයි. මෙයාගේ බල සමතුලිතයි. එහෙනම් මෙයාගේ සමතුලිතතාවය ගත්තොත් මේ පැත්තට තියෙනවා P
F එකයි T F දෙකයි. මම මේ කරන්නේ පුතේ ඔයාලා ගොඩ දෙනකොට මේ ගාන හදන්න ඕනේ කියලා හිතෙන විදිය. මෙන්න මෙයාගේ බල සමතුලිතතාවයේ ලියුවා. මාර ප්‍රශ්නයක් දැන් මගෙන් අහන්නේ තන්තුවේ ආතතිය. ඉතින් තන්තුවේ ආතතිය හොයන්න නම් පුතේ F එක F දෙක දැනගන්නත් ඕනේ. P දැනගන්නත් ඕනේ පුතේ. P දන්නේ නැහැනේ. ඉතින් P දන්නේ නැත්නම් එහෙමනම් මට තන්තුවේ ආතතිය හොයන්න හම්බ වෙන්නේ නැහැ. එහෙමනම් දැන් මම මෙන්න මෙයාට මෙහෙම කරනවා. ඒගේ සමතුලිතතාවය ඒ ගැන මම ලියනවා මෙන්න මේ විදිහට. ඒ මේ පැත්තට යනවා. තන්තුවේ ආතතිය සමානයි F දෙක. එහෙනම් T සමානයි F දෙක. හරි T සමානයි F දෙක. පුතේ F දෙක කියන්නේ මේ මෙතන ඝර්ෂණය. මෙතන ඝර්ෂණයට මට සරලව ලියන්න පුළුවන් දේ තමයි පුතේ ඝර්ෂණ සංගුණකේ දීලා තියෙනවා මෙයාගේ බර දීලා තියෙනවා. බර හතරයි. ඝර්ෂණ සංගුණකය හතරෙන් එකයි. හතර හතරෙන් එකයි. එහෙනම් පුතේ තන්තුවේ ආතතිය මට ලැබෙනවා නිව්ටන් එකයි කියලා. එහෙනම් පුතේ මේකක් බොරුවට දීලා හරි අපෙන් අහන්නේ මෙතන හරි පොඩි දෙයක්. මෙයා ඒකාකාර ප්‍රවේගයෙන් යන්න නම් මෙයාට බාහිර අසමතුලිත බල මොනවත් නොතිබිය යුතුයි. එහෙනම් අන්න ඒ ඇසුරෙන් තමයි පුතේ අපි සරලව ගත්තේ තන්තුවේ ආතතිය නිව්ටන් එකයි කියලා. පුතේ දැන් හිතන්න මට මේ ගාන ඕනනම් තව ඩිවලොප් කරලා ඔයාලට අමාරු විදිහට අහන්න තිබ්බා P ගැන. ඉතින් P ගැන ගත්තනම් දැන් අපි මේ වෙද්දි කොහොමද දන්නව තන්තුවේ ආතතිය එකයි කියලා? පුතේ F2. F2 කියන්නේ මෙතන ඝර්ෂණ බලය. මෙව හතරෙන් එකයි. R මෙතන අභිලම්භ ප්‍රතික්‍රියාව. එයා හතරයි. එහෙනම් මෙයත් එකයි. හරි. එහෙමනම් ඒත් එක්කම මෙතන ඝර්ෂණ බලයට මට දැන් ලියා ගන්න පුළුවන් මියු 4n 1යි. අභිලම්භ ප්‍රතික්‍රියාව මට මෙතන සරලව හිතන්න පුළුවන් පුතේ මෙයා 8යි මෙයා 4යි. මෙයා 8යි මෙයා 4යි. මෙයා 8යි 4යි පුතේ අභිලම්භ ප්‍රතික්‍රියාව 12යි. 12 වතාවක් 4n 1යි කියලා කියන්නේ එහෙමනම් මට සරලව මෙයාව ගන්න පුළුවන් 3යි කියලා. හරි එහෙමනම් පුතේ මෙයා 3යි 1යි 4යි 4යි 1යි 5යි. එහෙනම් P බලයේ විශාලත්වය මට ගන්න පුළුවන් එහෙම වුණොත් නිව්ටන් 5යි. මෙයාට නිව්ටන් 5යි. මෙයා මේ පැත්තට එකකින් අදිනවා. මෙතන ඝර්ෂණ නිව්ටන් 1යි. මෙතන ඝර්ෂණ පුතේ නිව්ටන් 3යි. මෙයත් පුතේ බලාතින් සමතුලිතයි. එතකොට අපිට කියන්න පුළුවන් මෙයා ඒකාකාර ප්‍රවේගයෙන් යනවා කියලා සලකන්නත් පුළුවන්. නිශ්චලතාවයෙන් ඉන්නවා කියලා සලකන්නත් පුළුවන්. හරි එතනදී මම ගතික ඝර්ෂණ සංගුණකයේ සහ ස්ථිතික ඝර්ෂණ සංගුණකයේ වෙනස ගැන කියන්නේ නැතුව තමයි ඔය අන්තිම වාක්‍යයේ කිව්වේ නිශ්චලතාවයේ සලකන්නත් පුළුවන් ඒකාකාර ප්‍රවේගයේ සලකන්නත් පුළුවන් මේ කියන දේවල් ගැන ගොඩාක් ඒවා ඇතුලේ හැංගිලා තියෙනවා ඒවා කෙලින්ම මම කියනවට වඩා පුතේ ඔබ නැවත 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 හිතලා බලන්න හරි ඊට පස්සේ 1994 ගාන රූපේ පරිදි 4යි නිව්ටන් බරක් වූ ඒ කුට්ටියක් F බිම මත තබා බර 12ක් වූ B කුට්ටිය මත රඳවා ඇත. සැහැල්ලු අවිතන්නේ තන්තුවක් මගින් දණ්ඩක් මගින් ඒ බිත්තියට සම්බන්ධ කොට ඇත. A හා B අතරත් B හා F අතරත් ස්ථිතික ඝර්ෂණ සංගුණක එකම වන අතර එය හතරෙන් එකට සමාන වේ. වම් දිශාවට ඇදීම සඳහා අවශ්‍ය වන P බලයේ අවමාගය. පුතේ බල ලකුණු කරමු. මෙයා මේ පැත්තට අදිනවා. මේ අදින එක වළක්වන්න මෙයාට බලපෑම් දෙකක් තියෙනවා. එකක් තමයි මෙන්න මෙතන ඝර්ෂණ බලය. පුතේ හිතෙන්ම අපි පොඩ්ඩක් හිතලා බලමු මේ ඝර්ෂණ බලය කොච්චරද කියලා. දැන් අපෙන් අහන්නේ පුතේ P බලයේ සීමාවක් ගැනනේ. එහෙනම් මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ සීමාකාරී ඝර්ෂණ බලය. මියු R මියු 4න් 1යි. පුතේ මියු 4න් 1යි මෙතන R කියලා 12 විතරක් හිතන්න එපා පුතේ. මෙයා උඩම තමයි මෙයත් ඉන්නේ. එහෙනම් මෙතන මම 12යි 4යි 16යි කියලා කියනවා. එහෙමනම් අපිට ලියන්න පුළුවන් 4න් 1 වතාවක් 16යි 4න් 1 වතාවක් 16යි කියලා කියන්නේ මෙයා එතකොට අභිලම්භ ප්‍රතික්‍රියාව ගන්න පුළුවන් නිව්ටන් වලින් පුතේ. sorry ඝර්ෂණ බලය ගන්න පුළුවන් නිව්ටන් වලින් 4යි අභිලම්භ ප්‍රතික්‍රියාව 16යි. එතකොට මෙයා උඩ මෙයා ඉන්න හින්දා මෙයාගේ බරත් මෙයාට දැනිලා මෙයා තෙරපිලා ඉන්නේ.
ඊට පස්සේ මෙයා මෙහාට යද්දි මෙයා මත ඝර්ෂණයක් තියෙනවා පුතේ හතරෙන් එක වතාවක් R කියන්නේ මෙතන අභිලම්බ ද්‍රව්‍ය හතරයි එහෙනම් එකයි දැන් එහෙමනම් අපෙන් අහනවා P බලයේ අවමගේ මෙයාව අදින්න P බලයේ අවමගේ කීයද කියලා පුතේ මෙතන හතරයි මෙතන එකයි එහෙනම් P බලයේ අවමගේ නිව්ටන් වලින් පහයි කවුරු හරි ඔබෙන් අහනවා මෙන්න මේ තන්ත්‍රීය ආතතියගේ ඔබ සරලව හිතන්න මෙතන ඝර්ෂණයේ ක්‍රියාපතික්‍රියා යුගලයක් තියෙනවනේ එහෙනම් මෙතන ඝර්ෂණයේ නිව්ටන් එකයි නං ඔබට මෙතන ඝර්ෂණයක් ගන්න පුළුවන් නිව්ටන් එකයි එහෙනම් දැන් මම සරලව ගන්නවා පුතේ T සමානයි කෙලින්ම නිව්ටන් එකයි T සමානයි නිව්ටන් එකයි තන්ත්‍රීය ආතතියත් නිව්ටන් එකයි තේරුණාද ඒක මෙතෙන් අදාළ වෙන්නේ නැහැ ඉතින් මෙයාගේ සමතුලිතතාවය ඇසුරින් තමයි අපි ගත්තේ T සමාන නිව්ටන් එකයි කියලා තේරුණා නේද හරි ඔකේ හරි ඒකත් පුතේ හොඳට ගාන කියවල බලන්න කුට්ටියක් ගැන කියනවා අභිලම්බ ප්‍රතික්‍රියාවක් තියෙනවා සිතික ඝර්ෂණ බලයක් ගැන තියෙනවා ස්වයං සීමාකාරී ඝර්ෂණ බලයක් ගැනත් තියෙනවා හරි F ක්‍රමයෙන් වැඩි කරන වෙන මොකද්ද වෙන්නේ කියලා කියලා අහලා තියෙනවා මෙහෙම දෙයක් මෙන්න මේ වගේ පුතේ මම මේකේ බල ටික පොඩ්ඩක් ලකුණු කරගන්නම් හරි පළවෙනි එක මතකයිනේ අපේ ගිය සතියේ බල ලකුණු කිරීම වලදී අපි කතා කරා මොන බලද ආ ශේෂ බලය හරි ආය යොදලා තියෙනව පුතේ බලයක් මෙහෙම ගාන ඔබ තනියෙන් කියවන්න පුතේ මම ඔබත් එක්ක ගාන කියවන්නේ නැත්තේ මොකද ඔබ මේක ඩිවලොප් කරගත යුතු සංකල්පයක් මොකද විභාගයේදී ඔබ ගාන කියවන්න ඕනේ ඔබ තනියෙන් හරි ඕකේ මෙහෙම mg තියෙනවා මෙන්න මෙහෙම f බලය තියෙනවා හරි ඊට පස්සේ මෙයා පහලට යන එක වළක්වන්න මෙයා මත ඉහළට මෙයා පහළට යන එක වළක්වන්න මෙයා මත ඉහළට බලයක් තියෙනවා මෙයා ඉහළට බලයක් තියෙනවා මම මේක කියනවා F එහෙනම් පුතේ ඝර්ෂණය නේද මෙයා හරි F ඝර්ෂණය ඊට පස්සේ මෙතන අපි මේක ඇත්තටම පෘෂ්ඨයේ දිගේ මෙහෙම ලකුණු කරන්න ඕනේ ඝර්ෂණය ටිකක් ඇඩ්වාන්ස් හිතන දරුවෙක් පොඩ්ඩක් කියන්නකෝ බලන්න මෙතන අභිලම්බ ප්‍රතික්‍රියාව කොහොමද ලකුණු කරන්න අභිලම්බ ප්‍රතික්‍රියාව කොහොමද ලකුණු කරන්න ගුරුත්ව කේන්ද්‍රය හරහා යන විදිහටද නෑ පුතේ මෙතන අභිලම්බ ප්‍රතික්‍රියාව ලකුණු කරන්න ඕනේ මේක දැන් ගුරුත්ව කේන්ද්‍රය නම් හරි මේ අභිලම්බ ප්‍රතික්‍රියාව ලකුණු කරන්න ඕනේ පුතේ කොහොමද උඩින්ද පල්ලැහැන්ද කේන්ද්‍රය හරහාද අභිලම්බ ප්‍රතික්‍රියාව පෘෂ්ඨයේ ලම්බකයි කියන්නේ දන්නවා පුතේ මේ බලන්න ඔබ දන්නවා පද්ධතියක් සමතුලිත වෙන නම් ඝූර්ණ ශුන්‍යයක් වෙන්න ඕනේනේ මේ මෙයාගෙන් මෙහාට ඝූර්ණයක් ඇති කරන මේ පැත්තට මෙයාගෙන් මේ පැත්තට ඝූර්ණයක් ඇති කරන එහෙනම් පුතේ මෙයාගේ සිද්ධ වෙන්න ඕනේ දේ තමයි මේ බලන්නකෝ FMG ගෙන් මෙහාට ගූරණයක් ඇති කරද්දී RF ගෙන් ඇති කරන්න ඕනේ මේ පැත්තට ගූරණයක්. FMG ගෙන් මේ පැත්තට ගූරණයක් RF ගෙන් මේ පැත්තට ගූරණයක්. මේ දෙන්නගේ මේ ගූරණෙන් මේ දෙන්නගේ මේ පැත්තට මේ ගූරණෙන් මේ පැත්තට ගූරණයක් ඇති වෙන විදිහට පුතේ දැන් බලන්න මේ දෙන්නගේ මෙහෙම වාමවර්ත ගූරණයක් ඇති වෙද්දී මේ දෙන්නගේ දක්ෂිණාවර්ත ගූරණයක් ඇති වෙලා පුතේ ලස්සනට ගූරණ දෙක බැලන්ස් වෙනවා. දැන් බැරි වෙලා හරි මෙයා කේන්ද්‍රය හරහා මේ බලයට කෙලින්ම එහෙම ලකුණු කරලා තිබ්බනම් සිද්ධ වෙන ප්‍රශ්නේ තමයි පුතේ මේ දෙන්නගෙන් ඝූර්ණයක් නැහැ මේ දෙන්නගෙන් විතරක් ඝූර්ණයක් තියෙනවා. හරි. එහෙනම් දැන් මෙයාගේ තිරස් සමතුලිතතාවයෙන් මම ලියනවා සරලව F = R. තිරස් සමතුලිතතාවයෙන් ලියනවා F = R. ඊට පස්සේ මෙයාගේ සිරස් සමතුලිතතාවයෙන් මම ලියනවා F ඝර්ෂණය = F ඝර්ෂණය = mg. තිරස් සමතුලිතතාවයෙන් F = R ඊට පස්සේ F ඝර්ෂණය = mg. හරි ඔන්න ඕක තමයි පුතේ බල සමතුලිතතාවය. දැන් මේක කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියා
F ක්‍රමයෙන් වැඩි කරන විට. හරි. වෙන ලක්ෂණ මොනවද සරලව? F ක්‍රමයෙන් වැඩි කරන විට අභිලම්භ ප්‍රතික්‍රියාව ක්‍රමයෙන් වැඩි වෙනවා. F ක්‍රමයෙන් වැඩි කරන විට අභිලම්භ ප්‍රතික්‍රියාව ක්‍රමයෙන් වැඩි වෙනවා. ඔයාලට ටක් ගාලා මතකෙට එනවා F සමානයි μ r කියන සමීකරණය. F සමානයි μ r කියන සමීකරණයෙන් ඔයාලා හිතනවා ටක් ගාලා r වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න අනේ මේ F වැඩි වෙනවයි කියලා. ඈ r වැඩි වෙන්න F වැඩි වෙනවයි කියලා හිතනවා. පුතේ මං කිව්වා මේක හැම වෙලාවෙම දාන්න බෑ. මේක දාන්න පුළුවන් සීමාකාරී හරි ගතික නම් විතරයි. දැන් මේක නිශ්චලයිනේ පුතේ. ගතික නෙමෙයි එන. චලණය වෙන්න ඔන්න මෙන්නයි කියලාත් එකකුත් නැහැ. එහෙනම් මේක සීමාකාරී කියන්නත් බෑ පුතේ. එහෙනම් ඔබට සරලව කියන්න තියෙන්නේ මේකයි පුතේ. මේ ඝර්ෂණය කියන එක ඔබ හොඳට මතක තියාගන්න. ඝර්ෂණය කියන එක මුලින් ලකුණු කරන්න එපා පුතේ. ඝර්ෂණයේ ලකුණු කරන්නේ අනෙක් බල ටික ලකුණු කරලා යන්න තියනවා නම් කොයි හරි පැත්තකට ඒ පැත්තට නෙමෙයි අනිත් පැත්තට. අර අසව්වේ ප්‍රතික්‍රියා දඬුවල තෙරපුම් ලකුණු කරනවා වගේ තමයි පුතේ. දැන් මෙයා බරින්ද පහල යන්න යනවා. මෙයා බරින්ද පහල යන එක වළක්වන්න තමයි පුතේ ඝර්ෂණය උඩට තියෙන්නේ. දැන් ඝර්ෂණයට තියෙන්න ඕනේ පුතේ mg ට සමාන අගයක්නේ. ඝර්ෂණයට තියෙන්න ඕනේ mg ට සමාන අගයක්. දැන් mg නියතයිනේ. mg නියත නම් අනිවාර්යෙන් වෙන්න ඕනේ දේ තමයි පුතේ මෙතන mg නියත නම් ඝර්ෂණයත් නියත වෙන්න ඕනේ. එහෙනම් මෙතන mg කියන්නේ නියත බලයක්. එහෙනම් පුතේ ඝර්ෂණයත් වෙන්න ඕනේ අනිවාර්යෙන් නියත බලයක්. එහෙනම් මම කියනවා මෙන්න මේමයි වෙන්නේ. F වැඩි වෙන්න R වැඩි වෙනවා. R වැඩි වෙන්න ඇති වෙන්න පුළුවන් සීමාකාරී ඝර්ෂණ බලය වැඩි වෙනවා. හැබැයි තියෙන ඝර්ෂණ බලය අපි දන්නවා තියෙන්න ඕනේ බරට සමාන ඝර්ෂණ බලයක්. ඒක නිසා පුතේ මම කියනවා තියෙන ඝර්ෂණ බලය මෙතන වෙනසක් වෙන්නේ නැහැ. තේරුණාද? එහෙමනම් අන්න R වැඩි වෙනවා. උපරිම ඝර්ෂණ බලය තියෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය වැඩි වෙනවා. හැබැයි පුතේ දැනට තියෙන ඝර්ෂණ බලය වෙනසක් වෙන්නේ නැහැ. එහෙමනම් මට මේකේ ගන්න වෙන උත්තරය තමයි පුතේ පළවෙනි උත්තරේ. හරි. එහෙනම් සරලව මොකද්ද වෙන්නේ පුතේ? හරි. මේකෙදි තියෙන ඝර්ෂණ බලය වෙනස් වෙන්නේ නැහැ. නමුත් තියෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලය කියන එක වැඩි වෙනවා. සීමාකාරී ඝර්ෂණ බලය වැඩි වෙනවා. තියෙන ඝර්ෂණ බලය කියන එක වෙනස් වෙන්නේ නැහැ. බරට සමාන. හරි. දැන් ඔය විදිහටම මම ඔයාලට කියන්නම්කෝ මේ F බලය අඩු කරගෙන යන වෙලාවේ මොකද වෙන්නේ කියලා. මේ F බලය අඩු කරගෙන යන වෙලාවේ තර්ක කරන්න ඔයාලා. මොකද්ද වෙන්නේ? බලය අඩු කරනවා කියන්නේ සරලව අභිලම්භ ප්‍රතික්‍රියාව අඩු වෙනවා. බලය සරලව අඩු වෙනවා කියන්නේ අභිලම්භ ප්‍රතික්‍රියාව අඩු වෙනවා. අභිලම්භ ප්‍රතික්‍රියාව අඩු වෙන්න අපි දන්නව නේද? මෙහෙම තෙරපගෙන ඉන්න එක ටිකක් අතෑරියොත් මේක බෲස් ගාල පල්ලේ රිලීස් කළා වැටෙනවානේ. එහෙනම් අපිට කියනවා බලය අඩු වෙනවා කියන්නේ අභිලම්භ ප්‍රතික්‍රියාව අඩු වෙනවා. අභිලම්භ ප්‍රතික්‍රියාව අඩු වෙනවා කියන්නේ ඇති වෙන්න පුළුවන් සීමාකාරී ඝර්ෂණ බලය අඩු වෙනවා. අනේ බර කියන එක නියතව තියනවා. මං කියන්නේ ඇති වෙන එක අඩු වෙනවා කියලා නෙවෙයි මම මේ කියන්නේ. ඇති වෙන්න පුළුවන් උපරිම අගය අඩු වෙනවා. එහෙනම් ඉස්සෙල්ලා ඇති වෙන්න පුළුවන් නම් 20යි නිව්ටන්, දැන් අඩු වෙනවා 15යි නිව්ටන් බවට. අනේ ඒත් මම මෙයාගේ බර නිව්ටන් 10යි. ඉතින් අවුලන්නේ නෑනේ. බර නිව්ටන් 10 නම් ඝර්ෂණය ඕනේ වෙන්නේ නිව්ටන් 10යිනේ. ඉතින් මෙයාට නිව්ටන් 10යි මෙයා බැලන්ස් වෙලා ඉදීනේ. හරි. අභිලම්භ ප්‍රතික්‍රියාව තවත් අඩු වෙනවා. අනේ ඝර්ෂණය, හරි ඝර්ෂණය නිව්ටන් 11ට අඩු වෙනවා. ඇති වෙන්න පුළුවන් උපරිම එක. ඒත් අවශ්‍ය අවුලන්නේ නෑනේ 10යි නෙවුනේ. බැලන්ස් වෙලා ඉදී. බැලන්ස් වෙලා ඉදී. අනේ අභිලම්භ ප්‍රතික්‍රියාව තවත් අඩු වෙලා මෙයා 9ට අඩු වෙනවා. එහෙනම් මෙයා 9ට අඩු වුණාම පස්සේ මොකද්ද අපිට කියන්න පුළුවන්? හරි, මෙයා 9ට අඩු වෙනවයි කියන්නේ බර 10යිනේ. එහෙනම් ඝර්ෂණය 10ක් ඕනේ. ඒ උනාට ඇති වෙන්න පුළුවන් උපරිමගේ 9යිනේ. එහෙම වුණොත් පුතේ ඉහළට 9යි, පහළට 10යි, වැඩි බලයක් තියෙන්නේ පහළට. එහෙමනම් පුතේ මෙයා පහළ වැටෙනවා කියලා තමයි අපිට සරලව කියන්න වෙන්නේ. හරි. එහෙනම් මෙයා තද කරගෙන තද කරගෙන තද කරගෙන යද්දි පුතේ මෙයා උඩ යන්නේ නැහැ.
හරි මෙයා බැලන්ස් වෙලා ඉන්නවා ඇති වෙන්න පුළුවන් සීමාකාරී ඝර්ෂණ බලය වැඩි වෙනවා. හැබැයි මෙයාගේ බලය අඩු කරගෙන යද්දි පුතේ මෙයා එක්තරා වේලාවක ඉඳන් පල්ලයට රූට් අන්න පටන් ගන්නවා. ඒ අවශ්‍ය දේවල් පුතේ ලියා ගන්න. වැඩි කරද්දි කතාව අපි හොඳට පැහැදිලිව කිව්වා. අඩු කරද්දි වෙන කතාවත් ඔබ ලියා ගන්න. හරි. හා ගණකයක් තියෙනව නේද? කුණ්‍යක් තියෙනව. ගාශ සංගුණකයක් තියෙනව. හරි. අපි මෙහෙම කරමු. අපි බලමු පොඩි රූපයක් අඳින්න මේකට. සරි. දැන් මේකේ අපි බල ටික ලකුණු කරමු. මේකේ බල ටික ලකුණු කරද්දී අපි අර මගේ සුපුරුදු කතාව ශේෂ්ත්‍ර බල මේ වගේ එකක නම් ඉතින් මෙහෙට හරි එක ලකුණු කරා මෙයාගෙත් හරි බරවල් ලකුණු කරා ආය ලකුණු කරන්න පුළුවන් ස්පර්ශ බල විදිහට අපි ලකුණු කරමු අභිලම්භ ප්‍රතික්‍රියා ටික. මේක පද්ධතිය සමමිතික පද්ධතියක් පුතේ. සමමිතික පද්ධතියක් කියන්නේ දෙපස තියෙන බල ගාණ සමානයි දන්නේ නැති කවුරු හරි ඉන්නවනම් ලියාගන්න බල ගාණ සමානයි ඒ බල පවතින දුරවල් ඒ බලවල් පවතින ආනතියවල් සමානයි ඒ වගේ පද්ධතිය තමයි සමමිතික මෙන්න මේ අක්ෂය වටේ බලන්න දෙපස බලවල් ගාණ තියෙන දුරවල් ආනතිය මේ ඔක්කොම සමානයි ඒවා තමයි සමමිතික පද්ධතිය අපි කියනවා සමමිතික පද්ධතිවල අනුරූප බල විශාලත්වයෙන් සමානයි ඒ කියන්නේ රූපයෙන් සමාන බල විශාලත්වයෙන් සමානයි හරි ඒ ටිකත් හරි මෙතන පුතේ සුමටයි මම මෙහෙම කරනවා දැන් මෙයා මත බල 3යිනේ තියෙන්නේ බල 3ක් යටතේ සමතුලිත වෙන්න නම් බල 3 ඒකලක්ෂීය වෙන්න ඕනේනේ එහෙනම් අනිවාර්යෙන් මේ බල අපිට තේරෙනවා මෙයාගේ කේන්ද්‍රය හරහා යන්න ඕනේ මේ ආරුයි සමාන වෙන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. හරි ඊට පස්සේ මම තවත් පාටක් අරගෙන මෙයාගේ ප්‍රතික්‍රියාව මම මෙහෙම ලකුණු කරන්නම්. ඊට අමතරව පුතේ මම තව ලකුණු කරනවා මෙයාගේ ඝර්ෂණ බලය. දැන් ඔබ දන්නවනේ මේ කුඤ්ඤ මේ පැත්තට තෙරපෙනවනේ කුඤ්ඤ මේ පැත්තට තෙරපෙනවා මේ අභිලම්භ ප්‍රතික්‍රියාව නිසා මෙහාට තෙරපෙනවා ඒ තෙරපෙන එක වළක්වන්න පුතේ මෙයා මත මේ පැත්තට තියෙනවා ඝර්ෂණ බලය අර මෙහාට යන එක වළක්වන්න මෙහාට ඝර්ෂණය ඝර්ෂණය බල ටික ඔක්කොම අපි ලකුණු කරා බල ටික අපි පොඩ්ඩක් දැන් නම් කරගමුකෝ පුතේ. හා. simple mg simple mg mg r එකයි මේ තාර එකයිනේ තුන්වෙනි නීමේ ක්‍රියාපතික්‍රියානේ පුතේ. r එකයි මොකටද නිකන් ලොකුවට නම් ගොඩක් දාගන්නේ නේ. මේක r 2යි මෙතනත් R 2යි මෙතන F ඝර්ෂණ බලය. හා දැන් ඔබ දන්නවා මේකේ සමතුලිතතාවය නොබිදෙන්න මෙයාගේ තියෙන ස්කන්ධයක් ගැන අහන්න. මේකයි පුතේ සිද්ධිය. මෙයාගේ බර වැඩි වෙන්න මෙයාගේ තෙරපුම වැඩි වෙනවා. බර වැඩි වෙන්න තෙරපුම වැඩි වෙනවා. එහෙම තෙරපුම වැඩි වෙද්දී මම කියනවා මේ මෙහෙම කතාවක් පුතේ. මේ තෙරපුම වැඩි වෙද්දි මේ R එකේ සංරචකයක් මෙහාට ක්‍රියාත්මක වෙනවා. මේ R එකේ සංරචකයක් මෙහාට ක්‍රියාත්මක වෙනවා. මේ R එකේ සංරචකයක් මෙහාට ක්‍රියාත්මක වෙනවා. ඒ සංරචකයෙන් ඉඳ මෙයාගේ එහා පැත්තට තෙරපෙනවා.
බර වැඩි වෙන්න වැඩි වෙන්න මේ මෙතන R එක වැඩි වෙනවා. හරි මෙයාගේ බර වැඩි වෙන්න අභිලම්බ ප්‍රතික්‍රියා වැඩි වෙනවනේ පුතේ. එහෙනම් R එකේ R එක වැඩි වෙනවයි කියන්නේ මේ R එකේ තියෙන සංරචකෙත් වැඩි වෙනවා. එතකොට මෙයා මෙහාට තල්ලු වෙන එක වළක්වන්න මෙහාට තල්ලු වෙන එක වළක්වන්න ඝර්ෂණය තියෙනවා ඇතුළට. මෙහාට තල්ලු වෙන එක වළක්වන්න ඝර්ෂණය තියෙනවා ඇතුළට. ඕක තමයි පුතේ සරල කතාව. හරි. දැන් එහෙමනම් පුතේ අපි පොඩ්ඩක් මේකේ බලයන් ගැන චුට්ටක් හොයලා බලමු. ඉඩගම්මුකෝ. හරි. ඔකේ. මොලේ පාවිච්චි කරලා එකපාරටම R එක කීයද කියලා ලියන්න බලන්න. මං කෙටි ක්‍රම ඉගෙනුවේ උන් ඔවට තමයි පුතේ. හරි. බැරි අයට කෝණ ටිකක් ලකුණු කරලා දෙන්නම්. මේ ලකුණු කරන හැම කෝණයක්ම අංශක 45යිනේ. රූපෙත් එක්ක බලන්නකෝ මෙතන 90යි කියලා දීලා තියෙනවානේ. මේ ලකුණු කරන හැම කෝණයක්ම අංශක 45යි. පුතේ මෙතනත් මෙයාගේ කේන්ද්‍රය හරහා යනවා බල තුන ඒකලක්ෂීය වෙන්න. එහෙනම් තිරසත් එක්ක මෙතන 45යි. මේක තිරස නම් මේකත් තිරස. මෙතනත් 45යි. මෙතනත් 45යි. මෙතනත් 45යි මෙතනත් 45යි එහෙනම් මෙතන අපිට අංශක 90යි විශාලත්වයෙන් සමාන බල දෙකක් අංශක 90කින් ක්‍රියාත්මක වෙනවා කියන්නේ සම්ප්‍රයුක්තය මූල දෙකයි F නේ සම්ප්‍රයුක්තය මූල දෙකයි මෙතන එක බලයක් R නේ එහෙනම් මූල දෙකයි R එක සමානයි mg එහෙනම් R එක සමාන වෙනවා හරි මූල 2යි R එක මූල 2යි R එක සමානයි mg මූල 2යි R එක සමානයි mg එහෙනම් R එක සමානයි mg බෙදීම මූල 2යි R එක සමාන වෙනවා mg බෙදීම මූල 2යි R එක සමාන වෙනවා mg බෙදීම මූල 2කට ඒක හිතෙන්න ගත්තනේ මූල 2යි R සමානයි mg එහෙනම් ඒක පළවෙනි ගත්තා දැන් අපි මේ එහා එකෙන් ගන්න හැදුවත් හරි මෙයාෙන් ගන්න හැදුවත් හරි දෙකේම බල සමතුලිතයිනේ දැන් මං ගන්නවා මෙයාගේ තිරස් සමතුලිතතාවය ලිව්වොත් පුතේ මෙයාගේ තිරස්ව තියෙන සමතුලිතතාව බලය තමයි R එක වතාවක් cos 45. R එක වතාවක් cos 45 සමානයි R එක වතාවක් cos 45 සමානයි අපිට ගන්න පුළුවන් මේ පැත්තට මේ R එක cos 45 ඉන්නේ මෙහාට තල්ලු කරන්න. ඒක සමාන වෙනවනේ අනිත් පැත්තට තියෙන ඝර්ෂණයට. එහෙනම් ඝර්ෂණයට මම ලියා ගන්නවා මියු R එකක්. මියු කියන්නේ මෙතන ඝර්ෂණ සංගුණකය R2 කියන්නේ පුතේ අභිලම්බ ප්‍රතික්‍රියාව. අපිට ඝර්ෂණ සංගුණකේ මියු කියන සංකේතය දීලා තියෙනවා. දැන් මම මේත් එක්කම මේකට ටිකක් ආදේශ කරනවා. R එකට මම ආදේශ කරන වටක් ගාලා mg බෙදීම මූල 2යි. mg බෙදීම මූල 2යි. cos 45 කියන්නේ නැවත 1යට මූල 2යි. සහ මියු කියන්නේ ඝර්ෂණ සංගුණකය මෙතන R2. පුතේ එතනදී ඔබ පොඩ්ඩක් මේ පද්ධතිය ගැන හිතන්න. පද්ධතියේ මුළු බර වෙන්නේ සිම්පල් mg කෑලි දෙකකුයි කැපිටල් mg නේ. එහෙනම් පද්ධතියේ මුළු බර මම මෙහෙම ලියනවා කැපිටල් mg ධන 2යි සිම්පල් mg. ඒ සර් මේ මුළු බර ලිව්වේ මේකයි කතාව පුතේ මුළු බර මම ඔහොම ලිව්වා ඔබ සරලව තේරුම් ගන්න මුළු බර පොළවට දැනෙනවා ස්ථාන දෙකකින් මුළු බර මෙන්න මේ පොළවට දැනෙනවා ස්ථාන දෙකකින් එහෙනම් මුළු බර පොළවට ස්ථාන දෙකකින් දැනෙනවා නම් මෙතන එක පැත්තක අභිලම්බ ප්‍රතික්‍රියාව එක පැත්තක අභිලම්බ ප්‍රතික්‍රියාව කියන්නේ පද්ධතියේ තියෙන මුළු බරෙන් පද්ධතියේ තියෙන මුළු බරෙන් භාගයක් මුළු බර කියලා කියන්නේ mg ධන සිම්පල් mg ඒවා දෙකක් ඒ මුළු බර මෙතනනුත් පොළවට දැනෙනවා මෙතනනුත් පොළවට දැනෙනවා සමමිතිකව එහෙනම් එක්කෙනෙක්ගෙන් පොළවට දැනෙන්නේ අර කියන මුළු බරෙන් භාගයක් කියන එකට මම මේ මුළු බරෙන් භාගයක් තමයි පුතේ R2 වෙනුවට ආදේශ කරේ μ කියලා කියන්නේ ඝර්ෂණ සංගුණකය මේ R එක මෙතනින් හොයාගත්ත පුතේ මේක දැන් ඔබ සමහර වෙලාවට ෆ්‍රෙෂ් අයගේදී හදන්නේ තියෙන ගොඩාක් ලියලා එච්චර දෙයක් නෑ පුතේ
මෙතනින් අපි සරලව අභිලම්බ ප්‍රතික්‍රියාව වේවා. මේ අභිලම්බ ප්‍රතික්‍රියාවේ තිර සංරචකෙන් මෙයා එළියට තල්ලු කරද්දී හරි මෙන්න මේ ඝර්ෂණ බලයෙන් බැලන්ස් කරලා තියෙනවා. එහෙනම් මේක තමයි තියෙන්න පුළුවන් මේ සීමාකාරී අවස්ථාව. එහෙනම් සීමාකාරී අවස්ථාවේ නොදන්න පදයකට තියෙන්නේ අපෙන් අහන්නේ පුතේ මේ දාගන්න පුළුවන් කැපිටල් M ගේ විශාලතම අගය. මේ කැපිටල් M ගේ විශාලතම අගය. තේරුණා නේද? හරි. ස්මාර්ට් පරිපූර්ණේ next level එක. හිතට දැනෙන logical physics. දර්ශන උකුවෙලා.